හාව සියනතුරුත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට චීන දැනුම පමණක් නෙවෙයි අපි චීන සංස්කෘතිය ගැනත් ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් අද මම හිතුවා චීන ක්‍රමයට සලාදයක් හදන විදිය කියලා දෙන්න. ඒකට මාත් එක්ක එකතු වෙනවා ලංකාවේ ප්‍රවීණ සූප වේදිනියක්. ඇය තමයි අපි කවුරුත් හොඳින් දන්නා අනෝමා විජේතුංග මහත්මිය. අනෝමා ආන්ටි. ආයුබෝවන් අනෝමා ආන්ටි. ආයුබෝවන්. නිහාව්. නිහාව්. ආන්ටි අද අපි මොනවලින්ද මේ සලාදේ හදන්නේ? අද මම මේ සලාදේ හදාන්නේ යන්නේ පෝෂක ගුණයෙන් පිරිච්ච බ්‍රොකොලි වලින්. හරි ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා මම හිතන්නේ කවුරුත් කැමති වෙයි කියලා. ඔව්. එහෙනම් අපි බලමුද මොනවද මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ඔව්. අපිට මේකට ඕන කරනවා මේ වගේ බ්‍රොකොලි මං සෝදලා මේ පොඩි කෑලි වලට කපලා තියෙන්නේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපි බ්ලාන්ච් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය වලින් අපි සෝස් එකක් හදා ගන්නවා සලාඩ් එකට දාන්න. ඒකට ඕන කරනවා සීනි, තේහෙන්දි එකහමාරක් විතර තියෙනවා. මෙතන සෝයා සෝස් මේස හැඳි එකක් තියෙනවා. විනාගිරි තේහෙන්දි එකහමාරක් තියෙනවා. තල තෙල් තේහෙන්දක්. තල ඇට තියෙනවා ගානිෂ් කරගන්න මේක උඩට දාගන්න. ඔව්. ඊට පස්සේ මේ සුදු ලුණු බික් හතරක් විතර ලොකු අමු මිරිස් කල්ලක් පොඩි නම් කරල් දෙකක් ඕනේ හීනියට කපාගෙන තියෙනවා. ඒව තමයි ඕනේ. ඉතින් හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් එකක්. එහෙනම් මම දැන් කියලා දෙන්නම් මේ අමුද්‍රව්‍ය වලට චීන භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා. ඉස්සෙල්ලාම බ්‍රොකොලි. බ්‍රොකොලි වලට කියන්නේ සීලන් පුවා. සීලන් පුවා. ඊළඟ මෙතන තියෙනවා සීනි. සීනි වලට කියනවා පයි තං. පයි තං. මෙතන ආන්ටි මෙතන මොනවද තියන්නේ? සෝයා සෝස්. සෝයා සෝස් වලට කියන්නේ ජියාං යෝ. ජියාං යෝ. මෙතන තියෙනවා විනාකිරි. විනාකිරි වලට කියන්නේ සු. සු. ඊළඟට මෙතන තියෙනවා තල තෙල්. සෙසමි ඔයිල්. අපි තල තෙල් වලට කියන්නේ ත්‍රිමා යෝ. ත්‍රිමා යෝ. මෙතන තියෙන්නේ තල. තල ඇට. තල ඇට වලට කියන්නේ ත්‍රිමා. ත්‍රිමා. මෙතන තියෙනවා සුදු ලුණු. සුදු ලුණු තාසුවන්. තාසුවන්. මෙතන තියෙන්නේ කොළපාට අමු මිරිස්. ඒවට කියන්නේ චින්ලාජියෝ. චින්ලාජියෝ. දැන් ඉස්සර වෙලාම මම බ්‍රොකලි ටික සෝදලා තමයි තියෙන්නේ. නමුත් බ්‍රොකලි හදනකොට මෙතන මම අරගෙන තියෙනවා ලුණු වතුර. වතුරට ලුණු ටිකක් දාලා ඉස්සලාම මම කරන්නේ මේ බ්‍රොකලි ටික මේ ලුණු වතුරට දාලා ටිකක් වෙලා තියන් ඉඳලා තමයි හදන්න පටන් ගන්න. බ්‍රොකොලි ටික ලුණු වතුරේ අපි ටිකක් වෙලා තියෙනකන් ආන්ටි තල ඇට ගැන පොඩි ප්‍රස්තාවිරලක් තියෙනවා. කියන්නේ මම කසේ දැනගන්න. ඔව් ඒක තමයි. දැන් අපි තල ඇට වලට කිව්වේ ත්‍රිමාත්ස. ත්‍රිමාත්ස. එතකොට මෙතන තල තෙල් තියෙනවා. තල තෙල් තමයි ත්‍රිමයෝ. එතකොට චීනේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රස්තාවිරලක්. ඒ තමයි ජියන්ල ත්‍රිමා තියුල සීගුවා. දැන් මෙතන ත්‍රිමා කියන්නේ තල ඇට. එතකොට ජියන්ල කියලා කියන්නේ අහුල ගන්නවා. එතකොට තල ඇට අහුල ගන්න යද්දී වෙන්නේ තියුල. නැති වෙනවා සීගුවා. සීගුවා කියලා කියන්නේ වෝටර්මෙලන්. වෝටර්මෙලන් පැණි කොමඩු. එතකොට ආන්ටි හිතන්නේ මේකේ මොකක් වෙන්නේ නැද්ද මේ ගැබ් වෙලා තියෙන තේරුම? තල ඇට හරි පොඩිනේ. මේක අහුල ගන්න ගිහිල්ලා නැති වෙනවා ලොකු දෙයක්. සීගුවා නැති වෙන්නේ වෝටර්මෙලන්. එතකොට එකෙන් කියවෙන්නේ අර අපි පොඩි පොඩි දේවල් පස්සේ ගිහිල්ලා අපිට හොඳ අවස්ථාවක් මගහැරෙනවා. ජියන් ලිටර්මා තියුල සීගුවා. දැන් අපි මේ බ්‍රොකලි ටික ලුණු වතුරේ දැම්මනේ ඒක අපි බ්ලාන්ච් කරගන්නවා. බ්ලාන්ච් කරගන්නවා කියන්නේ උණු වතුරට දාලා තත්පර 20ක් විතර තියන් ඉඳලා එක පාරට මේක අයිස් වතුරට දානවා. අයිස් වතුරට දාන්නේ මේ බ්‍රොකලි වල තියෙන කොළපාට හොඳ ලස්සනට තියාගන්න. ඉතින් ඒ දේ තමයි කරන්න යන්නේ. ඒකට කියන්නේ බ්ලාන්ච් කරනවා කියලා. ඉතින් මම දැන් මෙතන ඇල් වතුර භාජනයකට අයිස් කැට ටිකක් දානවා. දාලා මම වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. ඒ වතුර එක නටනවා. ආන්ටි මේ බ්‍රොකොලි ලොකුවට කපාගෙන තියෙන්නේ මම හිතන්නේ චොප්ස්ටික් වලට අල්ල ගන්න පුළුවන් වෙන්න. ඒක දැන් අපි උයද්දී ඔක ගොඩක් සිහින් වෙන්නේ කපන්නේ. එතකොට මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් චොප්ස්ටික් වලට අල්ල ගන්න පුළුවන් මට්ටමේ කෑලි. දැන් අපි මේ ලුණු වතුරේ තිබුණ බ්‍රොකොලි ටික මෙහෙම දාලා වැඩි වෙලා තියන්නේ නැහැ.
තේනවනේ ලස්සන කොළපාටක ආවා දැන්. දැන් මම ලිප ඔෆ් කරනවා මුව අතේ. ඉන්නේ මේ වගේ. තප්පර 15ක් 20ක් විතර යනකොට අපි මේක මෙහෙම අරගෙන ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. මේකට කියන්නේ බ්ලාච් කරනවා කියලා. ඊට පස්සේ මේකේ තැම්බීම වළක්වන්න තමයි මේ අයිස් වතුරට දාන්නේ. දැන් උණු වතුරෙම තිබුණොත් මේක තැම්බිලා වැඩි වෙනවනේ. දැන් මේ අයිස් වතුරට දාපු ගමන් මේකේ රසය නැති වෙන නිසා මේක තැම්බෙන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒකට තමයි අපි සීතල වතුරට අයිස් කැට ටිකකුත් දාලා මේකේ තැම්බීම නවත්තන්න තමයි දැන් මේ හදාන්නේ. ආන්ටි ඊළඟට අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ මේ අයිස් වතුරේ තියෙන බ්‍රොකොලි ටික වතුර බේරලා මේ හොඳට වතුර බේරලා මේක වතුරෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ මේ සලාඩ් ඩ්‍රෙසින් එක හදලා මේකට කවලම් කරලා මේසෙට යවන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මේකේ වාසිය තියෙන්නේ අපිට මේක කලින් හදලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. දැන් බලන්නකෝ. ඔයාල දැක්කද දැන් උණු වතුරට දැම්මට මේකේ කොළපාට ලස්සනට තියෙනවනේ. ගොඩාක් තැඹුණා නම් මේ කොළපාට යනවා. මේ කොළපාට නැති වෙන්න මේ කොළපාට වළක්ව ගන්න තමයි අපි අයිස් වතුරකේ දැම්මේ. දැන් ඔන්න බ්‍රොකොලි ටික හරි. දැන් බලන්න අපි හරි ඉක්මනට හැදුවානේ. දැන් ඒක හරි. ඊළඟට අපි කරන්නේ මේ සෝස් එක හදා ගන්න ඕනේ. එතකොට මේ වගේ පොඩි භාජනයකුයි ගෑරුපුවක් හරි මේ වගේ විස්ක එකක් හරි තියෙනවා නම් හොඳයි. අපි මේ කපාගත්ත සේරම දේවල් මේකට දානවා. සුදු ලුණු, අමු මිරිස්. ඊට පස්සේ තල තෙල්. ඒ තල තෙල් වලින් හරි සුවඳක් රසක් දෙකම එනවා. විනාකිරි. දැන් මේ දානේවා ඕකලන්ගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. තව සීනි ටිකක් ඕන වෙන්න පුළුවන්. දැන් අපි සෝයා සෝස් දැම්මා. ඊට පස්සේ සීනි. ඔයාලට දැන් තල තෙල් නැති කෙනෙක්ට තල තෙල් වෙනුවට වෙන මොනවත් තෙල් තල තෙල් තමයි මේ අපි තින් චීන ක්‍රමයටනේ හදන්නේ. තල තෙල් කිව්වට අපි සාමාන්‍ය තල තෙල් නෙවෙයි. මේ චීන කෑම වලට ගන්න තල තෙල් ටෝස්ට් කරලා. ඒ තල ඇට ටෝස්ට් කරලා තමයි මේ තල තෙල් හදන්නේ. අපි ලංකාවේ තල තෙල් නෙමෙයි මේ. මේක ටෝස්ට් කරපු තල තෙල්. ඉතින් නැත්තම් ඇත්තට මේක නැතුව හදන්න පුළුවන්. නමුත් චීන රස ඒ විදිහටම ගන්න ඕන නම් මං හිතන්නේ ඒක ඉන් පොඩ්ඩක් දැම්මට කමක් නැහැ. ඊට පස්සේ අපි මේක හොඳට සීනි ටික දියවෙන්න හැන්දකින් හරි ගෑරුපකින් හරි මේ වගේ හොඳට මේක කලවම් කරන්න තමයි තියෙන්නේ. දැන් මේක රසට තියෙනවා. හැබැයි මම සීනි චුට්ටක් තව දැම්මා. අර ඒකයි මං කිව්වේ වගේ ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. දැන් මේක හරි. ඊට පස්සේ මේ බ්‍රොකොලි එකට මේ ටික දාන්න. දැන් සුදු ලුණු එහෙම ඔකලන් කන්න කැමති නම් ගොඩක් දාන්න පුළුවන් සුදු ලුණු. අර මේ තල තෙල් විනාකිරි එක නිකන් තැම්බෙනවා වගේ අපි ඉව්වේ නැති වුණාට. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ මේක පොඩ්ඩක් හැමතැනම කලවම් කරගන්න. ගෑවෙන විදිහට කලවම් කරගන්න ඕන. දැන් මේක යට තියෙන මේ සෝස් ටික මේ පේනවනේ. ඉතින් අර ඒගොල්ලන් කරන්නේ චොප්ස්ටික් එකෙන් ඒක තව හොඳට මේකේ ඩිප් කරගෙන වගේ තමයි කන්නේ. මේක සයිඩ් ඩිෂ් එකක් වගේ හැටියට සලාඩ් එකක් හැටියට. දැන් යාළුවා අපි වගේ බත් පිඟානට නෙමෙයිනේ කන්නේ, කෝප්පෙටනේ කන්නේ. ඉතින් බත් එකක් දාගන්න මේ බ්‍රොකලි කෑල්ලක් හොඳට මේව කළා. ඔයගොල්ලන් දන්නවනේ චීනේ හිටියම කොහොමද කන්නේ කියලා. ඔන්න බලන්න දැන් හරි අපි හරි මොන්ට හදාගත්ත. දැන් අපිට මොන හරි අපි හිතමු අපි චිකන් කාරියක් හදාගත්ත කියලා. එළවලුවක් දවසකට කන්නම ඕනේනේ. ඉතින් එතකොට අපිට මොනවත් එළවලුවක් උයාගන්න වෙලාවක් නැත්තම් මාළු හරි චිකන් හරි නම් අපි හැදුවේ බත් එක්ක මේ වගේ සලාඩ් එකක් හදාගත්තොත් අපිට පෝෂක ගුණයත් එක්ක ඉක්මනටත් හදාගන්න පුළුවන් එකක් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි කවුරුත් හරි ආසෙවි ඉක්මනට හදාගන්න පුළුවන් පෝෂණෙන් පිරිච්ච කෑමක් හින්දා. ඉතින් ඔන්න දැන් අපි හදල ඉවරයි. දැන් මේක කලින් හදනවා නම් මේ විදිහටම ටොස් කරලා අපිට දාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා ඒ වෙලාවට ගන්නත් පුළුවන්. නැත්තම් එළියේ තියන්නත් පුළුවන්. පැය දෙකක් කලින් කවුරු හරි එන වෙලාවට.
ඒ නැතර විසිට කෙනෙක් කෙන වෙලාවකට උනත් මේ වගේ එකක් හදුවොත් ආසවේ මොකද මේ හරි වෙනස් නේ අපිට. ඔව්. පේනවනේ මේ සුදුලුන් කෑලි හැම මේකේ හොඳට කෝට් වෙලා තියෙනවා. හරිම රසයි ඕගලන් හිතන්නේ නැති රසක් තියෙන්නේ. මගේ ගෙදර ආයෙ නම් හරි ආසයි. මේක දුවගෙන් තමයි බේරගන්නම බැරි. දැන් වැඩට යනකොට උනත් මේ වගේ එකක් හදිසි වෙලාවට අදාගෙන යන්න පුළුවන්. මෙන්න මේ වගේ මේක මෙහෙම ඊට පස්සේ ඔක්ලා චොප්ස්ටික් එකකින් කනවා නම් මේක අල්ලලා මෙහෙම සෝස් එකේ තව ඩිප් කරලා කන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි තල ඇට ගත්තානේ. දැන් ඔය චීන කෑම් වල ගොඩාක් ඒ වගේ තල ඇට දානවා මෙහෙම උඩට. මේ තල ඇටත් හරි රසයි මෙහෙම දැම්මම දැන් තල ඇට පොඩි ටිප් එකක් කියන්නම්. තල ඇට ගෙනල්ලා ගෙදර ගොඩක් වෙලා තියාගන්න බෑ. ඒකට අපි කරන්න ඕනේ මේ තල ඇට ටික මේ තාච්චියකට වගේ දාලා පොඩ්ඩක් නිකන් අන්තම් රත් කරලා නිවුනට පස්සේ බෝතලයකට දාන්න. එතකොට මේක ගුල්ල ගහන්නේ නරක වෙන්නේ නැහැ. මම පොඩි ටිප් එකකුත් කියලා දුන්න සලාඩ් එකත් එක්ක. හරි. දැන් අපි හදලා ඉවරයි සලාඩ් එක. දැන් අපිට රස බලන්න තමයි තියෙන්නේ. එහෙනම් ආන්ටි අපි රස බලමු. රස බලන්න කොහොමද ඉස්සෙල්ලා බලන්න කොහොමද රස කියලා. හරි හවුච්ච. ගොඩක් රසයි. ගොඩක් තැඹිලා නැහැ නේද? ගොඩක් තැඹිලා නැහැ. හොඳට නිකන් හැපෙනවා වගේ තියෙනවා. අපි දාගත්ත සෝස් එක හරිම රසයි. දැන් මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් කියනවානේ පුංචි ළමයින්ට එළවලු කවා ගන්න බෑ කියලා. මේ වගේ එකක් හදන්නකෝ. හරි ආසයි. එහෙනම් අනෝමාන්ටි අද අපිට රසබ රස බ්‍රොකොලි සලාදයක් හදලා දුන්නට බොහොම ස්තුතියි. අලුත් පාඩමකින් අපි නැවත මුණ ගැහෙමු. බයි බයි. සයි ජෙන්.